කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ විශාල පිරිසක් සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ මේ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරන්නයි. පින්නතිනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනා. මේ භාවනාවේ යම් මට්ටමක ඉන්න කෙනෙකුට කයත් දැනෙන්නේ නැතුව යනවා. නමුත් සමාධිය හොඳටම නැති කෙනාට කය දැනෙනවා කියන කාරණාවෙන්. භාවනාවේ හොඳටම ඉන්නවා නම් කය දැනෙන්නේ නැතුව යනවා, සැහැල්ලු වෙනවා. නමුත් ඒක හොඳටම භාවනාවේ නොයදී ඉන්නවා නම් ඒ පුජ්‍යලයාට විටින් විට කය දැනෙන්න පටන් ගන්නවා කියන කාරණාව අපි සිහිපත් කළා. ආන් ඒ දැනෙන මට්ටමින් මේ සාරද්ධ කියන මට්ටමින් කය සිත දෙකම දුක් සහිත වෙනවා කියලා අපි පහුගිය දේශනාව නිමා කරනකොට සඳහන් කළා. එහෙනම් මේ කය දැනෙන හැටි සාරද්ධ කියන මට්ටමත් තව මට්ටම් කීපයකුත් පැහැදිලි කරනවා. අපි සාරද්ධ කියන මට්ටමට එනකන් සාකච්ඡා කළා. අපි අද එතන ඉඳලා දේශනාව ආරම්භ කරමු. මෙතන සඳහන් කරනවා මේ සාරද්ධ කියන මට්ටමින් දුක දැනෙන්නේ නැත්තම් කය දැනෙන්නේ නැති මට්ටමේ තියෙන කෙනාටත් මේ උපක්ඛිලේශ නිසා ඉංජිත කියන මට්ටමේ කම්පණයට ලක් වෙන්න වෙනවා කියලා. උපක්ඛිලේශ තියෙන නිසා සාරද්ධ කියන මට්ටමින් කය දැනෙන්නේ නැත්තම් ඊළඟට සඳහන් කරනවා ඉංජිත කියන මට්ටමින් මේ කය දැනෙන්න පටන් ගන්නවා කියලා. එතන සඳහන් කරනවා මේ සාරද්ධ කියන මට්ටමට වඩා ඉතා අඩු ප්‍රමාණයක් තමයි මේ ඉංජිත කියලා කියන්නේ. ඒ කියන්නේ කය දැනෙන ප්‍රමාණය භාවනාවේ හරියටම පිහිටලා ඉන්න කෙනාට තමන්ගේ කය දැනෙන්නේ නැතුව යනවා. ඒක ඉතාම සැහැල්ලු ස්වභාවයකට පත් වෙනවා. නමුත් හරියටම සමාධිය පිහිටලා නැත්තම් විටින් විට කය පිළිබඳව දැනුමකුත් ඇති වෙනවා. ආන් ඒ කය පිළිබඳව ඇති වෙන එක මට්ටමක් තමයි මේ සාරද්ධ කියලා කියන්නේ. සාරද්ධ කියන මට්ටමෙන් යම් ප්‍රමාණයක් කය පිළිබඳව දැනුණද ඊට වඩා ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඉංජිත කියන මට්ටමේදී දැනෙන්නේ. සාරද්ධ කියන මට්ටමේ දැනුන තරම් දැනෙන්නේ නැහැ. ඊට වඩා සැහැල්ලු බවක් තියෙනවා. නමුත් යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා. ඒකට කියනවා ඉංජිත මට්ටමේ තියෙනවා කියලා. ඉංජිත මට්ටමට වඩා අඩු ප්‍රමාණයක් තමයි පන්දිත කියලා කියන්නේ. එතකොට සාරද්ධ, ඉංජිත, පන්දිත කියලා කියන්නේ මේ ප්‍රමාණයේ මට්ටම් තුනක්. සාරද්ධ කියන මට්ටමට වඩා ඉංජිත කියන මට්ටම අඩුයි. ඉංජිත කියන මට්ටමට වඩා තවත් සැහැල්ලුයි පන්දිත කියන මට්ටමට එනකොට. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ මට්ටම් තුනක වචන තුනක් මේ තුනෙන්ම කම්පණය වෙන. නමුත් සාරද්ධ මට්ටමේ තියෙන දැඩි කම්පනයක්, දැඩි විසිරීමක් ඉංජිත සහ පන්දිත කියන මට්ටම් වල නැහැ කියලා පැහැදිලි කරනවා. ඊට අඩු විසිරීමක් තමයි මේ මට්ටම් දෙකේ තියෙන්නේ. ඉතින් කය දැනුණා කියලා කියන්නේ සිත විසිරුණා කියන එකයි. ඒකයි මුලින් දැනුණා කියන වචනයත් පස්සේ විසිරුණා කියන වචනයත් තියෙන්නේ. තමන්ගේ නිමිත්තට පරිබාහිරව යමක් දැනුණා කියලා කියන්නේ හිත විසිරිලා කියන එකයි. එහෙනම් සාරද්ධ කියලා කියන්නේ හිත ගොඩක් විසිරෙනවා. ඉංගිත කියලා කියන්නේ එතරම්ම විසිරෙන්නේ නැහැ. පන්දිත කියලා කියන්නේ ඊටත් වඩා අඩුවෙන් විසිරෙනවාට. එහෙනම් දැනෙනවා හෙවත් විසිරෙනවා කියවේ එකම කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා මේ කම්පිතා චලිතා කියන මට්ටම් වලට වඩා අඩුවෙන් තමයි මේ මට්ටම් තුනම තියෙන්නේ. එතකොට සාරද්ධ, ඉංජිත, පන්දිත කියන මට්ටම් තුනට වඩා තවත් බලවත්ව විසිරෙන මට්ටමට කියනවා කම්පිත සහ චලිත කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා කම්පිත සහ චලිත කියන මට්ටම් දෙකේ විසිරෙන තරමට අපි සාරද්ධ, ඉංජිත, පන්දිත කියන මට්ටම් තුනේ විසිරෙන්නේ නැහැ කියලා.
ඊට වඩා විසිරෙන මට්ටමක් තමයි කම්පිත සහ චලිත කියලා සඳහන් කරලා තියෙන්නේ. බලවත් හෝ මධ්‍යම හෝ ඊටාම සුළු මට්ටමේ කැළඹීම් වලින් යුක්ත වෙනවා. සමහර වෙලාවට ඊටාම බලවත් කැළඹීමකට සිත ලක් වෙනවා. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයෙන් එහෙම නැත්නම් සුළු ප්‍රමාණයෙන් සිත කැළඹීමකට පත් කරවනවා. ඊළඟට සඳහන් කරනවා මේ උපක්ඛිලේශ 16ක් තියෙනවා නම් කැළඹීමක් නැතුව ඉන්න බෑ කියලා. අපි කිලේශ 16ක් පිළිබඳව සාකච්ඡා කළා. මේ කෙලෙස් 16කින් යුක්තයි නම් කැළඹෙන්නේ නැතුව ඉන්න බෑ, කොහොමත් කැළඹෙනවා කියලා සඳහන් කරනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ උපක්ඛිලේශ වලින් මිදෙන පුද්ගලයාට තමයි සමාධිය කරා ගමන් කරන්න පහසුකමක් ඇති වෙන්නේ. එනිසා සඳහන් කරනවා උපක්ඛිලේශ තියෙනවා නම් සමාධියටපත් වෙන්න බැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා නීවරණයන් ළඟම තියෙන නිසා අජ්ජන්ත සමීප නිදස්සන වචනං කතං, අජ්ජත්ත සමීප නිදස්සන වචනං කතං කියලා සඳහන් කළේ උපක්ඛිලේශ තියෙනවා නම් කෙනෙකුට නීවරණ දුර නෑ. ඒ කියන්නේ හැම වෙලාවෙම නීවරණ ඉතාම ළඟින් තියෙන්නේ. උපක්ඛිලේශ තියෙනවා නම් නීවරණත් ඒත් එක්කම තියෙනවා, නීවරණ දුර නෑ. අනන්තරං කියලා සඳහන් කරන්නේ මේ සිත අතර නීවරණ සහ සිත අතර ලොකු දුරක් නෑ, අතරක් නෑ වගේ. අනන්තරං කියුවේ ඒකයි. ඉතාම ළඟින් උපක්ඛිලේශ තියෙනවා නම් නීවරණත් පවතිනවා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මේ පිටකේ පෙන්නලා තියෙන පිරිසිදු භාවයන් පිළිබඳව ඥාන නිදර්ශනය. ත්‍රිපිටකයේම පෙන්නලා තියෙන මේ ඊටාම පිරිසිදු ඥාන නිදර්ශනයන් පිළිබඳව කාරණාවක් ඊළඟට සඳහන් කරනවා. වෝදාන ඥාන නිද්දේශෝ කියලා මේක හඳුන්වලා තියෙනවා. මොකද්ද මේ වෝදාන ඥාන නිද්දේශෝ කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කළොත්, කතමානි තේරස වෝදානි ඥානානි. තේරස කියලා කියන්නේ 13ට. කතමානි තේරස වෝදානි ඥානානි, 13ක් වූ වෝදාන ඥානයන් යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරේ දෙනවා. ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපෙන් උත්තරේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නේ අහපු කෙනාම උත්තර දෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේම උත්තරත් සපේනවා. එතන සඳහන් කරනවා කතේතු කම්මිතා පුච්චා. කතේතු කම්මිතා පුච්චා කියලා කියන්නේ ප්‍රශ්නේ අහලා උත්තරේ දෙනවා කියන එකටයි. මෙතන ප්‍රශ්නයක් අහලා පිළිතුරු සපයනවා. අතීතානු වෝදනං චිත්තං වික්කේපානු පතිතං. අතීතයට අනුව ධාවනය වන සිත වික්ෂේපයට අනුව දුවනවා. අතීතයට අනුව ධාවනය වෙන සිත වික්ෂේපයට අනුව දුවනවා. මෙතන අතීතයට අනුව ධාවනය වෙන සිත කියලා සඳහන් කරාම අපි මුලින් සාකච්ඡා කළා ආස්වාස කරනකොට ප්‍රාශ්වාසයේ එන්න කලින් ප්‍රාශ්වාසයේ දිහා බැලුවොත් හිත අනාගතයට ගියා. එතකොට ප්‍රාශ්වාසයේ නැත්තම් ප්‍රාශ්වාස කරලා ආශ්වාසයේ එන්න කලින් ආශ්වාසයේ දිහා බැලුවොත් ආපහු ඒත් හිත අනාගතයට ගියා. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත හිත අතීතයට ගියා කියන එක. එහෙනම් මෙතන සඳහන් කරනවා අතීතයට අනුව ධාවනය වෙන සිත වික්ෂේපයට අනුව දුවනවා. ඒ සිත අතීතයට ගමන් කරනකොට වික්ෂේපය කියලා කියන්නේ හිත විසිරෙනවා කියන එක. හිත අතීතයේ දිහා බලනකොට ආයේ හිත ඒ අතීතයට අනුවම හිත ඒ පැත්තටම විසිරීලා යනවා. විසිරීමට අනුව දුවනවා. එතන සඳහන් කරනවා තං විවජ්ජයිත්වා වික්ෂේපයට යන සිත නවත්තලා එක ස්ථානයක සිත සමාධිගත කරනවා. තං විවජ්ජයිත්වා කියලා කියවේ සිත සමාධිගත කරගන්නවා විසිරෙන්න දෙන්නේ නැතුව. ඒවම්පි චිත්තං න වික්කේපං ගච්ඡති. මෙසේ සිත වික්ෂේපයට යෑම නවත්තනවා. අනාගත පටිකංකානං චිත්තං විකම්පිතං. තමන් ඉන්නා තැනට වඩා ඉදිරිය ප්‍රාර්ථනා කරනවා. ඉන්න තැනට වඩා ඉදිරියක් ප්‍රාර්ථනා කරනවා. තං විවජ්ජයිත්වා ඒ ඉදිරිය ප්‍රාර්ථනා කිරීම නවත්තනවා.
ඉන්න තැන ඉඳලා ඉදිරියක් ප්‍රාර්ථනා කරනවා නම් ඒත් සමාධියක් එන්නේ නැහැ. ඒ නිසා ඉදිරිය ප්‍රාර්ථනා කිරීමත් නවත්ත ගන්න කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ නිවන කොහෙද තියෙන්නේ? මේ නිවන තියෙන්නේ අතීතේත් නෙමෙයි, මේ නිවන තියෙන්නේ අනාගතේත් නෙමෙයි. එහෙමනම් නිවන කියන එක තියෙන්නේ මේ වර්තමානයේ. එහෙනම් මගේ නිමිත්ත තුල තමයි මේ නිවන කියන එක තියෙන්නේ. ඒකයි මේ අතීතයට යන්න දෙන්නේ නැතුව, අනාගතයට යන්න දෙන්නේ නැතුව නතර කරගන්නවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා හඳුනා ගැනීම. හඳුනා ගන්නවා කොයි ආකාරයෙන්ද? මට මේ වර්තමානයේ තියෙන ආස්වාසය හෝ ප්‍රාස්වාසය මං කොහොමවත්ම බලන්නේ නැහැ. වර්තමානයේ තියෙන ආස්වාසය හෝ ප්‍රාස්වාසය කොහොමවත් බලන්නේ නැහැ. ඊට එහා දෙයක් බලමින් ඉන්න කියලා ඒ නවත්තනවා. ඊට එහා දෙයක් බලමින් ඉන්නේ කියලා ඒ නවත්තනවා කියලා සඳහන් කරනවා. නවත්තලා වර්තමානයේ දැඩිව පිහිටනවා. වර්තමානයේ පිටින් අනාගතේ බලන්නෙත් නැහැ, අතීතේ බලන්නෙත් නැතුව වර්තමානයේ දැඩිව පිහිටනවා. විශ්වාස කරනවා වර්තමානයේ නිරන්තරයෙන්ම පිහිටලා විශ්වාස කරනවා. එහෙම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නිවන තියෙන්නේ වර්තමානයේ මිස අනාගතේ නොවන නිසායි කියලා සඳහන් කරනවා. එතකොට වර්තමානයේ කොහෙද තියෙන්නේ කියලා කාරණාවක් ඇහුවොත්, නිවන තියෙන්නේ වර්තමානයේ නම් වර්තමානයේ තියෙන්නේ කොහෙද? ඒකට උත්තරයක් දෙනවා, තම නිමිත්ත ඇතිවන ස්ථානයේ බව විශ්වාස කරන්න කියලා. වර්තමානයේ තියෙන්නේ තමන්ගේ නිමිත්ත ඇතිවන ස්ථානයේ පමණයි වර්තමානයේ තියෙන්නේ. අපි ওই කාරණාව ඊට කලින් මුල්ම කාලේ සාකච්ඡා කරලා තියෙනවා. මේ දොරටු පාලකයෙක් වාගේ බවට පත් වෙන්න කියලා. තමන්ගේ ඇතුළට එන ආස්වාස දිහා බලාගෙන ඇතුළට යන්නෙත් නැහැ. නිමිත්තෙන් ඇතුල් වෙන ආස්වාසය දිහා බලන්නෙත් නැහැ. ඇතුළට ගියාට පස්සේ බලන්නේ. ප්‍රාස්වාස වෙනකොට නිමිත්තෙන් එළියට ගියපු ප්‍රාස්වාසය දිහා බලන්නෙත් නැහැ. ඇතුලේ ඉන්න කෙනාගෙන් වැඩකුත් නැහැ, එළියේ ඉන්න කෙනාගෙන් වැඩකුත් නැහැ. දොරටු පාලකයාට එයාට තියෙන්නේ දොරටු ගාවට එන කට්ටිය පරීක්ෂා කරලා එහාට මෙහාට කරන්නයි. එහෙනම් නිමිත්ත තියෙන්නේ එතන. එක්ක නාසිකාග්‍රයේ මුල, එහෙම නැත්නම් උඩුතොලේ, උඩ කෙරවලේ, මේ එක එක්කෙනාගේ නිමිත්ත පහළ වෙන තැන්. එතන ඉඳලා මේක දකින්න විතරයි කියන්නේ. එතන තමයි මේ නිමිත්ත, එතන තමයි වර්තමානයේ කියලා කියන්නේ. එහෙනම් මේ නිවන තියෙන්නේ ඔතනයි. වර්තමානයේ නිවන පිහිටනවා කියලා කිව්වේ ඒකයි. ඒවම්පි චිත්තං න වික්කේපං ගච්ඡති. එසේ සිත වික්ෂේපයට යන්නේ නැති වෙනවා. සඳහන් කරනවා ලීනං චිත්තං කෝසජ්ජානු පරිතං. සිත හැකිලිලා කුසීත බව අනුව පවතිනවා. සිත හැකිලිලා කුසීත බව අනුව පවතිනවා. සිත හැකිලෙනකොට වීරිය වැඩි කරනවා. සිත ඇකිලිලා කුසීත වෙනවා කියලා කිව්වේ කම්මැලි වෙනවා. එහෙම සිත හැකිලිලා කම්මැලි වෙනකොට නැවත වීරිය වැඩි කරන්න කියලා සඳහන් කරනවා. මේ කාරණා ඊටාම සියුම් කියලා සඳහන් කළේ බොහෝම ෂණයක අතරක් නැති තරම් තැනක තියෙන්නේ. මොකද සිත හැකිලෙන බව අවබෝධ කරන්නත් ඕනේ, වීරිය වැඩි කරන්නත් ඕනේ. ඒක කොයිතරම් සියුම් තැනක තියෙනවද කියන කාරණාව අපිට තව ඉස්සරහදී ටිකක් වැටහෙනවා, කොයිතරම් සියුම්ද මේ කාරණාව කියලා. මෙතන සඳහන් කරනවා හැකිලෙනකොට වීරිය වැඩි කරනවා. ඊළඟට සඳහන් කරනවා සිතේ කම්මැලි බව දැනගත්තාම වීරිය මදක් වැඩි කරන්න කියලා. භාවනා කරමින් ඉන්න පුද්ගලයෙකුටයි මේ කතා කරන්නේ, නිකන් ඉන්න කෙනෙකුගේ කම්මැලිකමක් ගැන නෙමෙයි. භාවනාව වඩමින් ඉන්න ගමන්ම, වැඩෙන ගමන්ම හිත කම්මැලි භාවයට පත් වෙනවා. ආන් ඒ මගේ හිත දැන් කම්මැලි වුණා කියන කාරණාව අවබෝධ කරගන්නත් ඕනේ. අවබෝධ කරලා නැවත නගා හිටවන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා සමහර වෙලාවට ආස්වාස ප්‍රාස්වාස සඳහා තියෙන වීරිය මද වෙලා ආස්වාස ප්‍රාස්වාස දැනි දැනීම වෙනත් දෙයක් දැනෙනවා. ආන් ඒකයි හිත කම්මැලි වෙලා කියලා කියන්නේ. ආස්වාස ප්‍රාස්වාසත් දැනෙනවා. ඒ දැනෙන අතරේ තවත් දෙයක්ත් දැනෙනවා. ඒ කියන්නේ මගේ නිමිත්තේ ආස්වාස ප්‍රාස්වාස මට හොඳට දැනෙනවා. ඒ අතර කකුල ටිකක් හිරිවැටිලා වාගේත් දැනෙනවා. ඒ කියන්නේ නිමිත්තෙත් ඉන්නවා,
තව වෙන දෙයකුත් යන්තමට දැනෙනවා. ආන් එහෙම දැනෙන්න පටන් ගත්තා කියලා කියන්නේ හිත කම්මැලි වුණා කියන එකයි. නිමිත්තේ පිහිටවන්න බැරි වුණා කියන කාරණාවයි ඒ කියන්නේ. ඒ නිසා සඳහන් කරනවා තව ටික වෙලාවකින් ආස්වාස ප්‍රාස්වාස අතහැරිලම වෙන වෙන දේවල් කරා හිත ගමන් කරන්න පටන් ගන්නවා. එහෙම ඉස්සරලාම සුළු වශයෙන් යන්තම් දැනුණා. ඒක එහෙම වැඩෙන්න ඇරියොත් එහෙම දැනෙනකොටම හිත නගා හිටෝලා වීරයවන්ත නොකෙරුවොත් සම්පූර්ණයෙන් ආස්වාසයෙන් ප්‍රාස්වාසයෙන් එළියටම ගිහිල්ලා වෙන වෙන දේවල් පිළිබඳව හිතන්න පටන් ගන්නවා. එතකොට මම මේ ඉන්නේ භාවනාවේ කියන කාරණාව මතකත් නැහැ. ආන් ඒ නිසා එතකොට වීරය හොඳටම අඩු වෙලයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ආස්වාසයට තියෙන සිහිය අඩු බව දැනගෙන වීරය වැඩි කළොත් කෝසජ්ජේ හෙවත් කුසීත බව ඇති වෙන්නේ නැහැ. වීරය වැඩි කළොත් වීරය මද වෙලා බව දැනගෙන වීරය වැඩි කළොත් කෝසජ්ජේ හෙවත් කුසීත බව ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කුසීත බව ඇති වෙන වෙලාවෙම ඒක වර්ජනය කරගන්න භාවනාව කරන කෙනා දක්ෂ වෙන්න ඕනේ. කුසීත බව ඇති වෙනකොටම ඒක මර්ධනය කරන්න ඕනේ. වීරය ඇති කරන්න ඕනේ. කුසීත බව වර්ජනය කරන්න ඕනේ. මගේ හිතට එන කුසීත බව වර්ජනය කරලා දාන්න ඕනේ. ඒකට යෝගාවචරයා දක්ෂ වෙන්න ඕනේ. නිමිත්ත තියෙන තැන දැනෙන සංවේදීතා එහෙම නැත්නම් සංවේදනා හැර වෙන වෙන තැන්වලත් සංවේදනා දැනෙන්න වුණොත් නිමිත්තට තියෙන අවධානය අඩු වෙන්න පටන් ගන්නවා. නිමිත්තේ දැනෙන සංවේදනාව අඩු වෙමින් වෙන වෙන තැන්වල තියෙන සංවේදනා දැනෙන්න පටන් ගත්තොත් ක්‍රමක්‍රමයෙන් නිමිත්තේ සංවේදනාව අතහැරිලම යනවා. මොකද ඒක ඉතා සියුම් දෙයක්නේ. මොකද මේ නිමිත්ත කියන එක එක්කෝ මේ නාස්කරවලේ අග, එහෙම නැත්නම් උඩුතොලේ උඩ. දැන් මෙහෙම ඉන්නකොට අපිට කාටවත් ඕක දැනෙන්නේ නැහනේ. මගේ නාසයේ කොහෙද මේ ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශ වෙන්නේ කියන කාරණාව අපිට දැනෙන්නේ නැහැ. මගේ මේක ගැටෙන්නේ උඩුතොලේද නැත්නම් නාසිකාග්‍රේද කියන කාරණාව දැනෙන්නෙත් නැහැ. අපි දන්නේ නැහැ මේ කොතනද ගැටෙන්නේ කියලා. භාවනාව කරන අයට දන්නවා ඇති මගේ මේ නිමිත්ත පහළ වෙන්නේ උඩුතොලේ කියලා. එහෙම නැත්නම් නාසිකාග්‍රේ අග කියලා. මෙහෙම ඉන්නකොට ඕක දැනෙන්නේ නැහැ. එහෙමනම් ඒ කිව්වේ ඒ තරම්ම සියුම්. ඉතාලම සිහියකින් යුක්තවම තමයි ඒක හොයාගෙන ඒ සිහිය මතනේ පවතින්න ඕනේ. ආන් ඒ වෙලාවට යම් ආකාරයකින් හරි චුට්ටක් එළියට යන්න ගියා කියලා කියන්නේ අපි ඒ නිමිත්තෙන් මිදෙනවා කියන කාරණාව. ආන් ඒ නිසයි සඳහන් කරන්නේ මේ සංවේදනා දැනෙන්න වුණොත් වෙන වෙන තැන්වල නිමිත්තට තියෙන අවධානය අඩු වෙන්න පටන් ගන්නවා කියලා. නිමිත්ත ආවර්ජනය කරන සිහිය අඩු වෙලා තව තැනක ඇති දැනීම වැඩි වුණොත් ඒ හිත කවදාවත් එකඟ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නිමිත්ත ආවර්ජනය කරන සිහිය අඩු වෙලා තව තැනක අවධානය වැඩි වෙනවා. ඒ හිත එකඟ කරන්න බැරුව යනවා. ඊළඟට සඳහන් කරනවා නිමිත්ත ආවර්ජන සිහිය අඩු වෙලා තව තැනක් පිළිබඳව සිහිය වැඩි වුණොත් කුසීතකමට අනුව ගියොත් එහෙම නැත්නම් අතීතයට අනාගතයට අනුව ගියොත් මේක සඳහන් කරන්න පුළුවන්. කුසීතකමට අනුව ගියා නැත්නම් සිත අනාගතයට ගියා නැත්නම් සිත අතීතයට ගියා මේ ආදී බොහෝ වචන වලින් ඒක කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම අතීතයට අනාගතයට ගියා කියලා කියන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කරනවා එහෙම කියන්න පුළුවන් වුණහම නමුත් නිමිත්ත සම්බන්ධයෙන් කියනකොට නිමිත්තට තියෙන උනන්දුවට වඩා වෙන දේවල් වලට තියෙන උනන්දුව වැඩි. නිමිත්තට තියෙන උනන්දුවට වැඩි වෙන වෙන සංවේදනා වලට තියෙන උනන්දුව වැඩි වුණහම තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. එහෙනම් එහෙම ඇති වුණොත් කියන්න වෙන්නේ නිමිත්තට තියෙන අවධානය අඩු වෙලා අන්බාහිර දේවල් වලට තියෙන අවධානය වැඩි වුණා. එහෙම වුණොත් සමාධියට එන්න හිත එකඟ කරගන්න පුළුවන්කමක් නැති වෙනවා කියලා සඳහන් කළා. දැන් මේ කාරණා මේ ඔක්කොම සඳහන් වෙන්නේ මෙහි මූලික කාරණා දිගින් දිගට සිහිපත් කරලා තියෙන නිසා. එහෙම නැත්නම් අදම මේ කාරණාව සවන් දෙන්න පටන් ගත්තොත් එයාට කොහොමවත් මේක වැටහෙන්නේ නැතුව යනවා. ඊළඟට සඳහන් කරනවා සිත හරියටම හඳුනාගත්තේ නැති නිසා
හිතෙනවා මම ආස්වාස දැනි දැනීම තවත් දෙයක් දැනගත්තා කියලා. ඒ කියන්නේ එයා හිත හඳුනගෙන නැහැ. ආස්වාස දැනි දැනීම මට තවත් දේවල් දැනෙනවා. එහෙම යම් කෙනෙකුට හැඟෙනවා නම් තාම එයාට ආස්වාස ප්‍රාස්වාස හරියටම හඳුනගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. එහෙම නිසා සඳහන් කරනවා කවදාවත් එහෙම වෙන්න බෑ කියලා. ආස්වාස ප්‍රාස්වාස දැනි දැනීම තවත් දෙයක් දැනෙන්න බෑ. හරියටම සිහිය පිහිටෙවුවා නම් වෙන බාහිර දේවල් මොකවත්ම දැනෙන්නේ නැතුව යනවා. මේ චිත්ත වීති ශරීරයේ පුරාම ඇති වෙනවා. අපි චිත්ත වීති ඇති වෙනකොට ඒ චිත්ත වීති කියනවා මේ මුළු ශරීරයේ පුරාම ඇති වෙනවා. සඳහන් කරනවා ඒට හේතු තියෙනවා කියලා. ශරීරයේ පුරාම චිත්ත වීති ඇති වෙන්න විවිධාකාර හේතු තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් සිත් උපදින්නේ කොහෙද? ප්‍රධාන වශයෙන් සිත් උපදින්නේ හෘද වස්තුවේ. හෘද වස්තුවේ තමයි සිත් උපදින්නේ. නමුත් ශරීරයේ පුරාම ඒ චිත්ත වීති යම් යම් හේතුන් නිසා ගමන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා අපට එකම වෙලාවේ දෙක තුනක් කිසිසේත්ම අරමුණු වෙන්නෙම නැහැ කියලා. කිසිම පුද්ගලයෙකුට එකම වෙලාවේ කාරණා දෙක තුනක් අරමුණු වෙන්නේ නැහැ. හැම කාරණාවක් සම්බන්ධයෙන්ම වෙනම හිතක් තියෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒකේ අපිට නොතේරෙන ස්වභාවය මොකද්ද? ඒ තරම්ම හිතේ වේගවත් බව. එක කාරණාවක් ඇතුලේ එකක් ඉවරනට එකක් අපි කොච්චර කරනවද? එක පැත්තකින් කකුල හොල්ලනවා, තව පැත්තකින් ඇහිපිල්ලමක් ගහනවා, තව පැත්තකින් මේ ඇඟිල්ලක් හොලවනවා, තව පැත්තකින් තව වැඩක් කරනවා. මේ සියලුම දේවල් එක හිතකින් කරනව නෙමෙයි. මේ සියලුම දේවල් ඇහිපිල්ලම හොලවන්න වෙනම හිතක් තියෙනවා, කකුල හොලවන්න තව හිතක් තියෙනවා, ඇඟිල්ල හොලවන්න තව හිතක් තියෙනවා. මේ හැම දෙයකම වෙන වෙනම සිත් පහළ වෙනවා. ඉතින් මේ කාරණාවම හරියට හිතුවොත් අපිට තේරුම් ගන්න බැරි තරම් මේ සිත කොයි තරම් වේගවත්ද කියන කාරණාව. ආන් ඒ කරුණ අපි අනිත්‍ය පිළිබඳව කතා කරනකොට සාකච්ඡා කළා. ආන් ඒ නිසා තමයි මෙරි උපදිනවා කියන කාරණාව අපිට ගෝචර නැත්තේ. තරම්ම වේගවත්. ඊටත් වඩා වේගවත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එක වෙලාවට තියෙන එක හිතයි කියලා. එක කාරණාවක් තුල තියෙන්නේ එක හිතක්. තවත් කාරණාවට යනකොට වෙනත් හිතක්. ඒ නිසා සඳහන් කරනවා එතකොට මේ වෙලාවට පොළවේ තියෙන වැලි කැටයක් ඇනෙනවා නම් අපි කියමු භාවනා කර කර ඉන්න වෙලාවේ මේ කකුලට හරි මේ නමාගෙන ඉන්න තැන් වලින් මේ විලුඹ දිහාට හරි වැලි කැටයක් තද වුණොත් එහෙමනොත් රිදෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා වැලි කැටයක් ඇනෙනවා නම් යම් සතෙක් කෑ ගහනව ඇහෙනවා නම් විවිධ වාහන ශබ්ද ඇහෙනවා නම් මේ විවිධාකාර දේවල් එතකොට අපිට ඇහෙන්න පටන් අරන්. ආන් එහෙම නැත්තම් අපි ඇඳගෙන ඉන්නේ ඇඳුම් පැළඳුම් සමහරලාට භාවනාවට වාඩි වෙලා ඉන්නේ. මම ඇඳලා ඉන්නේ ඇඳුම ටිකක් හිරයි. ආන් ඒ හිරගතිය නිසා සමහරලාට මේ කිහිලි වලින් ශාරීරියේ උස් පහත් වෙන ප්‍රදේශ වලින් ඒ තද බව අපිට දැනෙන්න පටන් ගන්නවා. නෑ එතනදී සඳහන් කරනවා මේ ඇඳුම් වලින් හිරගතියක් හෙලවෙන ගතියක් දැනෙනවා නම් සඳහන් කරනවා ඔළුවේ ඇහි බඩේ පපුවේ කොහේ හරි තැනක වේදනාවක් දැනෙනවා නම් එහෙම නැත්නම් මෙතන සද්ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නවා. එතකොට බණ අහන බණ ඇහෙන ශබ්දයක් ධර්ම දේශනාවේ හඬත් අපිට ඇහෙනවා. බඩගිනි තියෙනවා නම් බඩගිනිත් දැනෙනවා. පිපාසා තියෙනවා නම් පිපාසාත් දැනෙනවා. මේ සියලුම දේවල් එක හිතකින් නම් අරමුණු වෙනවා නෙමෙයි. වැලි කැටයක් තද වුණොත් ඒකත් දැනෙනවා. සතෙක් කෑ ගැහුවොත් ඒකත් ඇහෙනවා. වාහනයක් යන වැහුනොත් ඒකත් ඇහෙනවා. මගේ ඇඳුමේ හිර බවක් දැනෙනවා. බඩගිනිත් තියෙනවා, පිපාසියක් තියෙනවා. ඔය අතරේ බඩත් රිදෙනවා, පපුවත් රිදෙනවා. සමහරලාට ඇහැක වේදනාවකුත් තියෙනවා. මේ නොයෙක් වූ ආකාර දේවල් මේ සියල්ලම දැනගන්නේ එකකට එකක් ගානේ වෙන්වෙච්ච හිත් තියෙනවා. එක සිතකින් දැනගත්තා එහෙම නෙමෙයි කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. වෙන වෙනම සිත් වලින් තමයි මේ සියලු දේවල් අපි දැනගෙන තියෙන්නේ. ආන් ඒ නිසා සිතේ වේගය වැඩි නිසා මේ සියල්ල එක හිතකින්මයි දැනෙන්නේ කියලා තමයි අපිට දැනෙන්නේ. ඒ සිතේ වේගය වැඩි හින්දා. ඒ නිසා සඳහන් කරනවා මේ කාරණාව භාවනාව සම්බන්ධයෙන් කතා කරන විට
මේ අරමුණු පාලනය කිරීමත් ඒ ගලාගෙන එන අප්‍රමාණ අරමුණු පාලනය කරලා පාලනය කරලා තමන්ගේ ග්‍රහණයට නතු කරලා පවත්වා ගන්න එකට තමයි භාවනාව කියලා කියන්නේ. මේ එක මොහොතක අපට ඇති වෙන සිය ගානක් දහස් ගානක් සිතුවිලි ඒ ඔක්කොම පාලනය කරනවනේ. පාලනය කරගෙන පාලනය කරගෙන ඒ බාහිර කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව නිමිත්ත තුල විතරක් මම පවතිනවා. එතකොට මට බාහිර කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ, නිමිත්ත තුල විතරයි ඉන්නේ. එතකොට මොනතරම් හිත පාලනයකට ලක් කළාද? එක තප්පරයකට ඇහිපිල්ලමක් ගන්න කාලයකට සිත් කෝටි ප්‍රකෝටි ගානක් උපදිනවා. ඒ සියලුම සිත් පාලනය කරලා මගේ හිත නිමිත්ත ගාව විතරක් රඳව ගන්නවා. ඒකට කියනවා භාවනාව කියලා. එහෙමනම් ඒකට මොනතරම් වීරියක් තියෙන්න ඕනේද? ඒකට කොයිතරම් දක්ෂයෙක් වෙන්න ඕනේද? යමෙකුට ඒක හරියට කරගන්න පුළුවන් වුණොත් කොච්චර උතුම්ද? මේ කෝටි ප්‍රකෝටි ගණන් සිත් පාලනය කරන්න පුළුවන් වුණොත්. දෙනිසයි සඳහන් කළේ ඒකට තමයි භාවනාව කියලා කියන්නේ කියලා. අසීමාන්තික අරමුණු පාලනය කිරීමක්. සීමාන්තික නෙමෙයි අසීමාන්තික අරමුණු පාලනය කිරීමක් භාවනාව කියන්නේ. එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් දවසක් දෙකක් තුනක් සතියක් හමාරක් භාවනා කරලා අනේ මට නම් මේක බෑ කියලා. එතකොට කල්පනා කරන්න ඕනේ මම මේ මොන පාලනය කිරීමක් පාලනය කරන්නද මේ ලෑස්ති වෙන්නේ කියලා. ඒ හින්දා ඒක දවස් දෙක තුනකින් සතියකින් හමාරකින් අතහැරලා දානවා නම් ඒක ඔහුගේම අවාසනාවයි. කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් කරගෙන යනකොට තමයි ඔහුට ඔහුගේ සිතුවිලි පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒකට සංසාරි පුරුද්ද කියන එක හරියට බලපායි. මොකද පෙරත් සංසාරේ භාවනා කරලා තියෙනවා නම් ඔබට ඒක දවස් දෙක තුනකින් පහසු වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට ඒක මොහොතකින් පහසු වෙන්නත් පුළුවන්. හැබැයි තව කෙනෙකුට නිමිත්තට කලින් හිත එකඟ කිරීම කියන කාරණාවට පමණක් මාසයක් හමාරක් ගත වෙන්නත් පුළුවන්. නමුත් අත් නොහැර වීරිය වඩන එකයි කළ යුත්තේ. බැරි වෙන්නේ නැහැ. බැරි නම් භාග්‍යතුන් වහන්සේ මේ දේවල් අපිට දේශනා කරන්නෙත් නැහැ. ඊළඟට පින්වත්නි, කර්මස්ථානෙට වැඩි තැනක් දෙනවා උනන්දුව තියෙන ඕනේ කර්මස්ථානෙමයි කියලා සඳහන් කරනවා. අන් බාහිර සිතුවිලි දහස් ගණන් ලක්ෂ ගණන් තියෙනකොට ඒ එකකටවත් අවධානය යොදන්නේ නැතුව කර්මස්ථානෙට විතරක් අවධානය යොමු කරනවා. කර්මස්ථානෙ හැර වෙන තැනක් බැලුව ගමන් කර්මස්ථානෙ ගිලිහිලා සමාධිය නැතුව යනවා. එතකොට මේ කර්මස්ථානෙ කියලා කිව්වේ අපේ නිමිත්ත. නිමිත්ත අතහැරලා වෙන තැනක් බැලුව ගමන්ම කර්මස්ථානෙ සමාධියයි ගිලිහිලා යනවා. ඒ සඳහා ඇසිය යුතු හොඳම සූත්‍රයක් පිළිබඳව පැහැදිලි කරනවා. තවත් ඒ කාරණාව ඉතාම ත්‍රිවෘ විදිහට දැනගන්න පුළුවන් සූත්‍රයක් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. චප්පානක කියන සූත්‍රය. චප්පානක සූත්‍රය. හොඳ භාවනා කර්මස්ථානයක් එතන තියෙන්නේ. චප්පානක සූත්‍රයේ අපේ මේ ඉන්ද්‍රියන් 6 ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් 6 සත්තු 6 දෙනෙකුට උපමා කරලා තියෙනවා. ඉන්ද්‍රියන් 6 සත්තු 6 දෙනෙකුට උපමා කරනවා. ඒ සත්තු තමයි නයෙක්, කිඹුලෙක්, පක්ෂියෙක්, සුනකයෙක්, හිවලෙක්, වඳුරෙක්. මේ සත්තු 6 දෙනාට උපමා කරලා තියෙනවා. මේ සත්තු 6 දෙනාම ලණු 6කින් බැඳලා ලණු 6ම එකතු කරලා මැද්දෙන් ගැටයක් දාලා ඒ ටික එකතු කරලා වෙන කණුවක බැඳලා තියෙනවා. දැන් 6 දෙනාම ලණු 6කින් බැඳတဲ့ ලණු 6ම එක ගැටයකට දාලානේ තියෙන්නේ. එතකොට මෙතන එක්කෙනෙක් බලවත් වුණොත්, එක සතෙක් බලවත් වුණොත් එයා අනික් ඔක්කොම ඇදගෙන යනවා. එයා එහෙම ඇදගෙන යන ගමන් තව එක්කෙනෙක් බලවත් වුණොත් එයා අර ඔක්කොම ඇදගෙන එයාගේ පැත්තට යනවා. ඒ අතර අනිත් එක්කෙනා බලවත් වුණොත් එයා අනික් අය ඔක්කොම ඇදගෙන තව පැත්තකට යනවා. චප්පානක සූත්‍රයේ භාවනා කර්මස්ථානයක් හැටියට හොඳට අහලා ප්‍රගුණ කරගන්න ඉතාම වටින සූත්‍ර දේශනාවක්. ඊළඟට මෙතන සඳහන් කරනවා මෙතන නයා හැම වෙලාවෙම අදින්නේ හුඹහට, කිඹුලා හැම වෙලාවෙම අදින්නේ වතුරට, පක්ෂියා අහසට, සුනකයා ගමට, හිවලා සොහනට, වඳුරා ගස් උඩට. පක්ෂියා අහසට, වඳුරා ගස් වලට, හැම වෙලාවෙම අදින්නේ ඒ පැත්තට.
එතකොට මේ එක උදාහරණයක් විතරක් අපි සාකච්ඡා කරමු. මේ අස කියන උදාහරණය ගත්තොත් මෙතන තියෙන්නේ මේ ඉන්ද්‍රියන් 6 දෙනා සත්තු 6 දෙනෙකුට උපමා කරලා මේ පෙන්වන්න හදන්නේ එහාට මෙහාට අදිනවා කියලා අපේ අසංවරය. මේ භාවනාවට හිත එකඟ කරගන්න තියෙන අපහසුතාවය ගැනයි කියන්නේ අසංවරය. මෙතන එතකොට ඇහැ කියලා කියවේ නයාට. ඇහැට උපමා කරුවේ නයා. නයා හැම වෙලාවෙම කැමති වෙන්නේ නයා කැමති නෑ මේ වාගේ පිරිසිදු බිමක ඉන්න. ඇඳක් උඩ මෙට්ටයක් උඩ කොට්ටයක් උඩ තිබ්බට එයා කොහොමවත් කැමති නෑ. එයා කැමති එක්ක හුඹහක් ඇතුලේ ඉන්න. එහෙම නැත්නම් රොඩු ගොඩක් අස්සට රිංගලා ඉන්න. එතන තමයි එයාට නිදහස තියෙන තැන. එහෙනම් කොහොම අපි පිරිසිදු තැනක තිබ්බත් එයා යන්න හදන්නේ එතෙන්ට. ඒ කියන්නේ එයා පිරිසිදු තැනක තියන්න අමාරුයි. යම්හාකාරයකින් පිරිසිදු තැන තියාගන්න පුළුවන් වුණොත් ඔහු පිරිසිදු තැන රඳවාගත්ත කෙනා හරි දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. නිතරම කහල්ගොඩට යන කෙනාව පිරිසිදු තැනක තියන්න පුළුවන් වුණොත් නයා නෙමේ දක්ෂයා. ඔහු එතන තියාගත්ත පුද්ගලයායි දක්ෂයා. ඒ නිසා දැන් නයා කියලා කිව්වේ ඇහැටනේ. දැන් ඇහැ බලවත් වෙච්චාම දැන් කල්පනා කරන්නකෝ ඇහැ අපේ ඇහැ කොච්චර අසංවරද. ඒකනේ ඇහැ එහෙ මෙහෙ දුවන්නේ. දැන් මේ ශාලාවේ අපි උදාහරණයක් අරගත්තොත් මේ ශාලාවේ එක පැත්තක බිත්ති බොහොම හොඳට සුදු පාටට මැදලා තියෙනවා. නමුත් අපි මේ ශාලාවට ආපු ගමන්ම අපේ ඇහැ ඒ තනි සුදු බිත්තියට යනවට වඩා මේ කණුගාව වෙනත් පාටකින් හදලා තියෙන මල් වලට තමයි වේගෙන් ඇහැ යොමු වෙන්නේ. එහෙනම් සඳහන් කරනවා මේ උදාහරණේ සූත්‍රයේ උදාහරණයක් ඝන රත්තරන් බිත්තියක්. ඉතාම සමතලා විදිහට හදාපු ඝන රත්තරන් බිත්තියක් තිබුණත් අනික් පැත්තේ නිකං බිත්තියක මල්වැල් හෝ පින්තූර හෝ මොනවා හරි ඇඳලා තියෙනවා නම් අපේ ඇහැ අර රත්තරන් බිත්තිය බලනවට වඩා අර පින්තූර සහිත බිත්තිය බලන්න තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. මොකද මේකේ බලන්න දෙයක් නැහැ නේ. ඒක රත්තරන් බව ඇත්ත. නමුත් ඒක හරි චාම්. ඊට වඩා හරි සංකීර්ණ බිත්තිය දිහා බලන්න අපි හරි කැමති. ඒක තමයි අපේ ස්වභාවය. ආන් ඒක තමයි අපේ ඇහි තියෙන අසංවරය. මේ සරල බව රැඳෙන්න කොහොමවත් කැමති නෑ. ඒ නිසා සඳහන් කරනවා සමහර අය ඇස් දෙකෙන් බලන්නයි හැරුණේ. ඇහෙන් බලලා මදි හින්දා එහෙම මදි වෙලා තණ්හාව වැඩි වෙච්චාම කටත් ඇරෙනවා කියලා. සමහරట్లాට අපි දකිනවා සමහර කෙනෙක් සමහර දෙයක් දිහා බලාගෙන ඉන්නකොට ඇහෙන් බලනවා විතරක් නෙමෙයි කටත් ඇරගෙන බලාගෙන ඉන්නේ. තණ්හාව වැඩි මට්ටමකට ඇවිල්ලා. අන් ඒකයි මේ චප්පානක සූත්‍රයේ මේ සත්තු 6 දෙනාගේ උදාහරණේ අරගෙන පැහැදිලි කරන්නේ. කොයිතරම් අසංවරද කියන කාරණාව. එහෙනම් මෙතන සඳහන් කරනවා ඒ භව හිතේ අසංවර ස්වභාවය චප්පානක සූත්‍රයෙන් හොඳට දැනගන්න පුළුවන් කියලා. අපි ඒකේ මේ පුංචි කාරණාවක් තමයි සිහිපත් කරන්න යෙදුනේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ප්‍රාණීන් 6 දෙනෙක් අපි කතා කරපු විදිහට ඒක ලණු 6කින් ගැට ගහලා එක ගැටයක් ලණු 6ම එකට එකතු කරලා එක ගැටයක් ගහලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ කොයි ආකාරයෙන්ද මොන ස්වභාවයෙන්ද කියලා. ප්‍රාණීන් 6 දෙනෙක් 6 ලණු 6කින් 6 ආකාරයකට ගැට ගහලා එක තැනක ගැට ගහලා තියෙන්නේ. එහෙනම් ප්‍රාණීන් 6 දෙනා කියලා කිව්වේ අපේ මේ ඉන්ද්‍රියන්. ඒ නිසා සඳහන් කරනවා සත්තු කවුද? ඉන්ද්‍රියන් 6 දෙනා කවුද? සත්තු කියලා කියන්නේ ඉන්ද්‍රියෝ 6. ඊළඟට සඳහන් කරනවා මේ කට්ටිය ගැට ගහපු රැහන් කියලා කියන්නේ. රැහන් කියලා කියන්නේ තණ්හාවල්. එක එක සතෙක් එක එක රැහනින්නේ ගැට ගහලා තියෙන්නේ. ඒ තමයි තණ්හාව. සතා කියලා කියන්නේ ඉන්ද්‍රිය, රැහන කිව්වේ තණ්හාව. මේ රැහන් 6ම එකතු කරලා මැද්දෙන් ගහලා තියෙන ගැටේ. ඒ ගැටේට කියන්නේ අවිද්‍යාව කියලා. ඊළඟට ඒ ගැටයක් ගහලා අනිත් ටික ඔක්කොම එකතු කරලා එක කණුවක බැඳලා තිනවා. ආන් ඒ කණුවට කියන්නේ කායගත සතිය කියලා. මේ ආකාරයෙන් තමයි මේ සූත්‍රය මේක පැහැදිලි කරන්නේ. සත්තු කියන්නේ ඉන්ද්‍රියන්, රෑන් කියන්නේ තණ්හාව, ගැටය කියලා කියන්නේ අවිද්‍යාව, කණුව කියලා කියන්නේ කායගත සතිය. ඒ කියන්නේ මේ ඔක්කොම ඉන්ද්‍රියන් තියෙන්නේ මේ කය අරමුණු කරගෙන. මනස සිහියකින් කටයුතු කරනවා නම් මේ හැම ඉන්ද්‍රියක් පිළිබඳවම හැම ඉන්ද්‍රියකින්ම ලැබෙන අරමුණු පිළිබඳව
හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඊළඟට සඳහන් කරනවා අනික් පැත්තේ කෙරවල එකම තැනක ගැට ගහලා මැද්දෙන් ගැටයක් ගහලා අනිත් පැත්තේ එක තැනක ගැට ගහලා ඒ ගැට ගහලා තියෙන තැන හෙවත් කණුව කායගත සතියයි කියලා සඳහන් කළා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ සත්තු 6 දෙනා 6 පැත්තකට නිරන්තරයෙන් අදිනවා. ඒකයි සඳහන් කළේ එක්කෙනෙක් බලවත් වෙච්චාම අනික් ඔක්කොම ඇදගෙන යනවා. එන වෙලාවකට අපේ ඇහ බලවත් වෙනවා. ඇහ බලවත් වෙච්චාම අනික් සියලු දෙනාම ඇදගෙන යනවා මේ පැත්තට. දැන් ටිකක් බඩගිනිත් තියෙනවා. ඒ වගේම කයට අපහසුතාවයකුත් තියෙනවා. ටිකක් දිගහැරිලා ඉන්නවා නම් වඩා හොඳයි කියලාත් හිතෙනවා. ඔය කාරණා කල්පනා කර කර ඉන්නකොට රූපවාහිනියක් හරි මොකක් හරි දාලා සද්දෙකුත් ඇහෙනවා. නැත්නම් සංගීත රාවයකුත් ඇහෙනවා. බඩගිනි තියෙනවා, කය අපහසුතාවයකුත් තියෙනවා. නමුත් චුට්ටක් හරි ගිහිල්ලා ඒ රූපවාහිනිය හරි මොකක් හරි ක්‍රියාත්මක කරලා තියෙන තැන වාඩි වෙලා ටික වෙලාවක් බලනවට වඩා හිටගෙනවත් චුට්ටක් වෙලා බලලා අපහු යනවා කියලා එතෙන්ට ඇදෙන්න හිතෙනවා. ඒ කියන්නේ ඇහැ බලවත් වෙලා අර කට්ටිය ඔක්කොම ඇදගෙන එහාට ගියා. නින්ද බලවත් වුණොත් සමහර වෙලාවට නින්ද බලවත් වුණොත් කරන්න තියෙන බොහෝ දේවල් අතහැරලා දාලා තව ටිකකින් හරි නැගිටිනවා කියලා ඒ පැත්තටත් යනවනේ. එතකොට කනට ඇහෙන ශබ්දයක් බලවත් වුණොත් අනිත් ඔක්කොම පැත්තක දාලා ඒ ඇහෙන ශබ්දය මොකක්ද කියලා බලන්න අපි යනවා. ඒකයි සඳහන් කළේ එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් ඔක්කොම ඇදගෙන එයාට ඕන පැත්තට යනවා. ඒ අතරේ අනිත් එක්කෙනා බලවත් වුණොත් එයා එතන නවත්තගෙන එයත් ඇදගෙන අනිත් පැත්තට යනවා. ඒක තමයි මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය. ඒ නිසා ඇහැ රූපවලටත් කන ශබ්දවලටත් නිරන්තරයෙන්ම ඇදෙනවා. නාසයේ ගඳ සුවඳටත්, කය පහසටත්, මනස අරමුණු වලටත් මේ ආදි වශයෙන් නිරන්තරයෙන් එහෙමෙහි ඇදෙමින් පවතිනවා. සඳහන් කරනවා නමුත් ඒ අවස්ථාවේ එකකට එකක් ප්‍රධාන තැන දෙනවා. එහෙම නැත්නම් අපි යම් එකකට ප්‍රධාන තැනක් දෙනවා. ඒ ප්‍රධාන තැන ගන්න එක්කෙනත් එක්ක අපි ඔක්කොම අරගෙන හැට යනවා. ඒ නිසා නොඑක් උදාහරණත් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ උදාහරණ අපි සාමාන්‍ය ජීවිතයට එකතු කරගෙන තමයි මේ රූපවාහිනියක් බලන්න තියෙන කැමැත්ත, එහෙම නැත්නම් සංගීත සම්දර්ශනයක් බලන්න තියෙන කැමැත්ත, අපහසුතාව තිබ්බත් අපි ඒ තැන් වලට යන්න ඉන්ද්‍රියන්ට ඕන නිසා අපි යනවා. සමහර වෙලාවට අපිට අපහසුයි, නමුත් ඇහැට කනට ඕන නිසා අපි ඒ තැන් වලට ඇදිලා යනවා. ආන් ඒ වෙලාවට බඩගිනි පිපාසා අමතක කරනවා. බඩගින්න තිබුණත් පිපාසය තිබුණත් ඒ සියලු දේවල් අතහැරලා දානවා. යම් මොහොතක අපි කියමු යම් තැනක බණක් ඇහෙනවා කියලා. දැන් මෙතන ඉන්න අයත් බණ අහනවා. එහෙනම් ඒ වෙලාවෙත් මේ බණ ඇහෙන තැනක වාඩි වෙලා ඉන්න පිරිස බණ අහන තණ්හාව විතරක් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කරන්නත් මේ තියෙන අපිට තණ්හාවක් නේ. ඒක අරවාගේ නිරේට යන තණ්හාවක් නෙමෙයි. නමුත් කැමැත්තක් ඇති වුණා කියලා කිව්වේ තණ්හාවක්. එහෙනම් බණ අහන තැන තියෙන තණ්හාව. ඊළඟට මෙතන සඳහන් කරනවා ඒ තණ්හාව විතරක් නෙමෙයි අපිට තියෙන්නේ. බණ අහන තණ්හාව විතරක් නෙමෙයි අපිට තියෙන්නේ, තව තණ්හාවල් තියෙනවා. නමුත් ඒ සියලුම තණ්හාවල් පාලනය කරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා අනික් තණ්හාවල් ඔක්කොම පැත්තක දාලා ධර්ම ශ්‍රවණය කිරීමට තියෙන තණ්හාව මත මෙතන ඉන්නවා. දැන් මෙතන බණ අහහ ඉන්නකොට අර සඳහන් කළා වගේ අපේ හිත වෙන තණ්හාවකට වෙන පැත්තකට වේගෙන් ඇදිලා යනවා. ඒක ඊටාම බලවත් වුණොත් හිමීටම නැගිටලා බණ අහන එක පැත්තක තියලා යන්න යනවා. ඒ යන්න යන අර තණ්හාව බලවත් වෙච්ච නිසා. එහෙම අවස්ථා ඕන තරම් අපි ධර්ම ශ්‍රවණය කරනකොට, ධර්ම දේශනා කරනකොට ඒ තැඟොල දකින්නවා. මෙතන සද්ධර්ම ශ්‍රවණය කරන ගමන් වෙන තණ්හාවක් බලවත් වෙච්ච ගමන් මෙතනින් නැගිට එතෙන්ට යන්න ගියා. ඒක තමයි සාමාන්‍යයෙන් පුජ්‍යලයාගේ ස්වභාවය. ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්ව සමහරලාට මාරු කරන්න වුණොත් ඒකෙත් තියෙනවා තණ්හාවක්. දැන් බණ අහන ගමන් ඉන්නවා. නමුත් මේ ඉන්න ඉරියව්ව අපහසුයි, ඊට වඩා මේ ඉරියව්ව හොඳයි කියලා හිතනොත් මාරු වෙනකොටත් එතන තියෙන්නේ ඒ තණ්හාවක්. ඊළඟට සමහර වෙලාවට බනහහ ඉන්නවා, වෙනත් පැත්තක තියෙන තණ්හාවක් වැඩියෙන් ඔලුවට ආවොත් බන අහනවා. ඒ ගමන් වෙනත් තණ්හාවක් ඔලුවට ආපුවම අපි හැරිලා බලනවා.
හැරිලි බැලුවේ තණ්හාවක් තියෙන හින්දානේ. ඒ පැත්තේ මොකද්ද තියෙන්නේ හරි මොකද්ද ඒ ඇහෙන්නේ කියලා හරි නැත්නම් කවුද ඇවිල්ලා ළඟින් වාඩි වුණේ කියලා හරි බලන්න ඒ තණ්හාවක් තියෙන නිසා එහෙම වුණොත් හැරිලා බලනවා. ආන් ඒ වගේ මේ තණ්හාවේ වර්ග 6 මොහොතින් මොහොත බලපාන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාවේදී අපි කරන්නේ කර්මස්ථානයට මුල් තැන දීලා අනිත් ඒවට තියෙන සැලකීම උනන්දුව අඩු කරන එක. භාවනාවේදී අනික් සියලුම දේවල් වලට තියෙන සැලකිල්ල අඩු කරලා කර්මස්ථානයට මුල් තැන දෙනවා. ඒ හින්දා වෑයම් කරනවා බාහිරින් ඇහෙන ශබ්දයට කන් නොදෙන්නත් ළඟින් ඇවිදින අය අඩි හඬවල් ඇහුණට ඒ අය දිහා නොබලන්නත් වෙනත් බාහිර ශබ්ද වලට කන් යොමු නොකරන්නත් හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ නිසා සියල්ලම පාලනය කරගෙන භාවනාවට වාඩි වෙන්න අපි උත්සාහ දරනවා හැම වෙලාවෙම භාවනා කරනවා නම්. අන්න එහෙම කර්මස්ථානයට මුල් තැන දීලා එය හොඳින් ප්‍රගුණ කරගෙන යන විට සිත සමාධියටපත් වෙනවා. අර බාහිර අවධානයන් එන්න දෙන්නෙම නැතුව ඒව වර්ජනය කර කර ජයග්‍රහණය කර කර ඉස්සරහට ඒ තුලම ගමන් කරන්න පුළුවන් වුණොත් එයාගේ හිත වේගෙන් සමාධියට ගමන් කරනවා. මොකද බාහිර අරමුණු වලට එන්න දුන්නෙම නැහැ. ආන් එහෙම කරගෙන යන වෙලාවක තමයි හිත කුසීත භාවයටපත් වෙලා වෙනත් අරමුණකටත් හිත යනවා. ආස්වාස ප්‍රාස්වාසත් දැනෙනවා වෙනත් අරමුණකටත් හිත යනවා. එහෙම නොවි යම් කෙනෙක් තමා කර්මස්ථානයේ බලවත් කරගත්තොත් එයා වේගයෙන් භාවනාවේ සාර්ථකත්වයේ කරා ගමන් කරනවා. මොකක් නිසාද බාහිර චිත්ත වීති අඩු වෙලා කර්මස්ථානයේ පිළිබඳව චිත්ත වීති වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම බාහිරින් මිදෙන්න හදනකොට කර්මස්ථානයේ පිළිබඳව පහළ වෙන චිත්ත වීති වැඩි වෙනවා. බාහිර චිත්ත වීති අඩු වෙනවා. එතකොට බාහිර දේවල් අඩුයි කියලා කියන්නේ බාහිරට නැමෙන ස්වභාවය අඩු වෙලා යනවා. ඒ නිසා සඳහන් කරනවා නමුත් තවත් මොහතක අපට බාහිර අරමුණක් එන්න පුළුවන් සඳහන් කරනවා. එතකොට අපට හිතෙන්නේ හිතෙන්න පුළුවන් ආස්වාස දැනගනිමින්ම මේ ශබ්දයක් ඇහුවා කියලා. ආස්වාස දැනගනිමින්ම මේ ශබ්දයක් ඇහුවා. අපිට හිතෙන්න පුළුවන් නමුත් ඒ මොහොතේම තමන් භාවනාවෙන් ඉවතට ගමන් කළ බව අවබෝධ කරගත යුතුයි. ආස්වාස දැනගනිමින්ම ඒ ශබ්දය අහන්න පුළුවන්කමක් නැහැ. ආස්වාසයේ අරමුණු වෙන්නේ එක හිතකට, අර ශබ්දයේ අරමුණු වෙන්නේ තව හිතකට. අපිට අර සියුම් බව නිසා දෙකම දැනුණා වගේ හිතුණට ඒ මොහොතට මම භාවනාවෙන් මිදුණා වෙනවා. ඒ නිසා සඳහන් කරනවා තත්පර හෝ විනාඩි ගණනකින් යම්සේ ඒ අරමුණ දිගින් දිගටම පැවතුනොත් එතකොට තමයි මතක් වෙන්නේ මම දැන් භාවනාවෙන් මිදිලා කියලා. ඒ කියන්නේ තත්පරයක් හෝ විනාඩි ගණනක් බාහිර අරමුණට හිත ඇලිලා තිබුණොත් අපිට සිහිපත් වෙනවා මම භාවනාවෙන් මිදුණා කියලා. ඒ කියන්නේ එහෙනම් තප්පරයකටත් වඩා ඉතාම අඩු සියුම් කාලයක් තමයි ආස්වාස දැනගනිමින්ම බාහිර ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ. අනන්තරං කිව්වේ ඒකයි. ওই දෙක අතර අතරක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ ඒ මොහොතට භාවනාවෙන් මිදිලා. ඒක දිගටම ගලාගෙන ගියපු ධාරාව මැද්දෙන් කැඩිලායි තියෙන්නේ. පිපුරුමක් වෙලා තියෙනවා මට දැනෙන්නේ නැහැ. පිපුරුමක වෙන්වීම ඉතාම සියුම්නේ. ක්‍රමක්‍රමයෙන් ඒක වැඩි වෙවි ගියහම තමයි අපිට ඔක හොඳට දැනෙන්නේ. නැත්තම් සාමාන්‍ය පිපුරුමක් තිබුණාට අපි ඔක ඉහුලන් ඉරක් වෙන්දයි කියලා වැඩි ගණන් ගන්නේ නැහැ. ආන් ඒ වාගේ තමයි. ආස්වාස දැනගනිමින්ම බාහිර ශබ්දත් ඇහුණා. නමුත් ඕක උනේ සිත් දෙකකින්. ආන් ඒ නිසා ඒ වෙලාවට භාවනාවෙන් විදුණ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා ඒ එහෙම වුණොත් ඒ වෙලාවට කමඨහණින් ගිලිහිලා ඉන්න බව. නමුත් මෙතන කියන්නේ ඒ වාගේ දෙයක් නෙමෙයි. කොයි වාගේ දෙයක්ද? ළඟ ළඟම උනන්දුව අඩු වෙනකොට එය වර්ධනය කරන එක ගැනයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ ආස්වාස දැනගනිමින්ම අනිත් ශබ්දත් ඇහුණා කියන සියුම් දෙයක් ගැන නෙමෙයි මෙතන මේ සඳහන් කරන්න හදන්නේ. ළඟ ළඟම උනන්දුව අඩු වෙනකොට එය වැඩියෙන් වර්ධනය කරගන්න කියලයි කියන්නේ. මොකද එතකොට බාහිර දේවල් ළඟ ළඟම ඇහෙන්න පටන් ගන්නවා. මෙහෙන් සතෙක් කෑ ගහනවා, තව පැත්තකින් ළමෙක් කෑ ගහනවා, තව දිහාකින් යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එහෙනම් ළඟ ළඟම
බාහිර අරමුණු ගොඩක් එන්න පටන් ගන්න කියලා කියන්නේ හිත වේගෙන් මේ හිතේ දියුණුව අඩු වෙලා ගිහිල්ලා උනන්දු අඩු වෙලා හිත කම්මැලි වෙලා අන් ඒ නිසා වීරයෙන් ආපහු නගා හිටව ගන්න කියලා කියනවා කොයි වගේද උදාහරණයක් සඳහන් කරනවා මෙහෙම ඉදි කටුවක් අපි ඉදි කටුවකින් කඩදාසි කොලයක් හෝ යමක සිදුරක් විදලා ඒ සිදුර මත ඉදි කටුව තියන්න හදලා අපිට එකපාරම තියාගන්න සමහරට බැරි වෙයි හරියටම එකපාරම ඒ සිදුර උඩ නමුත් ඒ සිදුර මත ඉදි කටුව තියලා එහෙම නැත්නම් පෑනෙන් තිතක් ඇඳලා හරියටම ඒ පෑන් තිත උඩ නැවත පෑන් තුඩ තියලා අපි පෑන හෝ ඉදි කටුව අල්ලගෙන ඉන්නකොට මේ පෑන හෙලවෙනවා අපේ අතේ හෙලවීමත් එක්ක පෑන ඉදි කටුව මේ දෙක හෙලවෙනවා හෙලවෙනවා කියලා කියන්නේ හරියටම පෑන් තුඩ තියාගත්ත ලක්ෂයෙන් දශම ගාණක් හරියක වෙනස් වෙනවා නමුත් මෙතන සඳහන් කරන්නේ ඒක ගැන නෙමෙයි ආන් එහෙම වෙන වෙනස භාවනාවේදීම හදාගන්න පුළුවන් නමුත් පෑන ටිකක් lessලා ඈතට ගියොත් වෙනත් පැත්තකටම පෑන් තුඩ යනවා ආන් එහෙම එකක් ගැනයි මේ සඳහන් කරන්නේ අර ළඟ බාහිර අරමුණු එන්න පටන් ගත්තා කියලා කියන්නේ අපේ නිමිත්ත නැමැති ලක්ෂයෙන් අපි දන්නේ නැතුව ටික ටික ඈතට ගිහිල්ලා කියලා. ආන් එහෙම වෙන්න දෙන්නේ නැතුව හිත හදාගන්න අර විදිහට පෑන හෙලවෙනකොට වෙන වෙනස් වීම වගේ ඉතා සුළු දෙයක් භාවනාවේ දීම හදාගන්න පුළුවන්. නමුත් අර එහෙම වුණොත් අපි කර්මස්ථානයෙන් ගිලිහෙනවා කියන එකයි කියන්නේ ඒ නිසා එහෙම හිතට ගිලිහෙන්න ඉඩ දෙන්න එපා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ වෝදාන ඥාන මෙතන සඳහන් කරනවා අන්න ඒ වගේ අවස්ථාවලට තමයි මේ වෝදාන ඥාන කියලා පෙන්නුම් කරන්නේ. කොයි වගේ අවස්ථාවන්ද අර සියුම් අවස්ථාවන් හඳුනා ගන්න එක. ඒකට කියනවා වෝදාන ඥාන කියලා. අර පෑන හෙලවෙනවා වගේ හිතේ ඇති වෙන ඉතාම සියුම් හෙලවීම හඳුනාගෙන ඒ හෙලවීමෙනුත් හිත වළක්වා ගන්න උත්සාහ කරගන්න එක වෝදාන ඥාන නමින් හඳුන්වනවා. මෙතනදී කීවේ සඳහන් කරනවා මේ පෑන අහකට ගියා කියලා කියන්නේ එකක් නෙමෙයි උදාහරණේ හැටියට සඳහන් කරනවා සමහර අය භාවනා කරනවා කියලා ඉඳගෙන ටිකක් නින්දත් යනවා. ඒකනේ පෑන අහකට ගියා කියලා කියන ලොකු දෙයක්. ඒකයි සඳහන් කරේ එහෙම වුණත් කර්මස්ථානයේ ගිලිහිලාමයි ඉන්නේ. භාවනා කරනවා කියලා ඉන්නවා දන්නේම නැතුව නින්දත් යනවා නැවත අවදි වෙලා ආයෙත් භාවනාමත් කරනවා. හැබැයි නින්ද ගියත් සමහර වෙලාවට ඉරියව්ව වෙනස් වෙලත් නැහැ. නමුත් හිත නිදිබර වෙලා. නිදිබර වුණා කියලා කියන්නේ කුසීතකමට කම්මැලිකමට ගමන් කළා. ඒ කියන්නේ ආන් සඳහන් කළා නීවරණ ඈත නැහැ කියලා. නීවරණ ළඟයි. එහෙනම් මොකක්ද මේ කම්මැලිකමට ආවා නින්දාවා කියලා කියන්නේ මොන නීවරණේද? තීන මිද්දේ ළඟම ඉඳලා හිතාගන්නවත් බෑ. මං වාඩි වුණේ භාවනා කරන්න දන්නේම නැතුව නිින්ද ගියා. ආන් ඒකයි කිව්වේ මේ උපක්කලේශ තියෙනවා නම් නීවරණත් ඊටාම ළඟ ඉන්නේ අනන්තරං. අතරක් නෑ ඒගොල්ලෝ ඊටාම ළඟයි ඉන්නේ. එහෙනම් සඳහන් කරනවා යම් හේතුවකින් පෑන අහකට ගියා කියලා කියන්නේ ආන් ඒ වාගේ කටයුත්තක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා සිහිය ඊටාම සියුම් ලෙස නොපැවැත්වීම තමයි සිහිය අඩු වෙනකොට ඒ නොදැනගන්නේ. සිහිය ඊටාම සියුම් විදිහට පවත්වන්න බැරි වුණොත් සිහිය අඩු වෙනකොට ඒක දැනෙන්නේ නැතුව යනවා. දැන් සිහිය අඩු වෙනවා කියලා නොදැනී යනවා. ඊළඟට සඳහන් කරනවා සිහිය අඩු වුණ බව දැනගන්නත් සිහියක් තියෙන්න ඕන කියලා. සිහිය අඩු වුණා දැම්මට කියලා දැනගන්නත් හොඳ සිහියක් තියෙන්න ඕන. නැත්තම් සිහිය අඩු වෙන බව දැනගන්න බැරුව යනවනේ. හොඳ සිහියක් පවත්වන්න ඕන අඩු වෙනවා කියලා දැනගන්න ආයෙ වෙනම සිහියක් පවත්වන්න ඕනේ.